නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එක්සත් ජාතික පක්ෂයේ ඇතුලේ මං හිතන්නේ මේ අර්බුදය දැන් අවුරුදු 20කට වඩා පැරණි. ගාමිණී අතුකෝරාල තමයි 2001 වසරේදී පමණ දියත් කරා රනිල් එළවා දැමීමේ නිරපා දැමීමේ උත්සාහය. නමුත් අවුරුදු 20කට පස්සේ තාමත් පක්ෂය ඇතුළේ උත්සාහ කරමින් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ එළවා දමන. ඒ නිසා ගත වෙච්ච දශක දෙකකට ආසන්න කාලයක් එක්සත් ජාතික පක්ෂය කිසිසේත් ඔවුන් විපක්ෂයේ ඉන්නකොට හෝ ඔවුන් ආණ්ඩුවේ ඉන්නකොට ජනතාවගේ ගැටලු මූලික කොට දේශපාලනය කරනවා වෙනුවට ඔවුන් හැමදාමත් කරමින් ඉන්නේ තමන්ගේ ඇතුලේ අර්බුද විසඳා ගන්න. මෙයා පුටුවෙන් වට්ටලා මෙයා වාඩි වෙන්නේ කොහොමද? මෙයා වාඩි වෙන පුටුව මම පස්සට අදින්නේ කොහොමද වගේ වැඩ කටයුතු වල තමයි නිරත වෙමින් තිබෙන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය මේ ඔප්පු කරමින් තිබෙන්නේ ඓතිහාසික තමන්ට පැවරී තිබුණු කාර්යභාරය අවසන් කරන සංඥාව තමයි මේ දෙමින් තිබෙන්නේ. ඒ නිසා එතන දේශපාලනයේ අද අවස්ථාවක් නිර්මාණය වෙලා තිබෙන බව ඇත්. හැබැයි ඒ අර්බුදයේ වගේම සැඟවුණු අර්බුද ගණනාවක් ආණ්ඩුවේ තුල තිබෙන. ඒක බලයේ විසින් හරි වෙනත් අත්නෝමතික ඒකාධිපති බලපෑමක් විසින් හරි ඒ අර්බුද යටපත් කරලා තිබෙන. ආණ්ඩුවට මුහුණ දෙන්න තිබෙන අර්බුදයේ තිබෙන්නේ අභ්‍යන්තර සංවිධාන අර්බුද වලට වගේම එළිය මතුවී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා දෙන්න නොහැකි වීම. ඒ නිසා ආණ්ඩුවත් මේ කෙටි කාලය ඇතුළත අර්බුදයකට පත් වී තිබේ. ඒ නිසාම තමයි අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා පසුගිය කාලේ ප්‍රකාශ කරේ ආණ්ඩුව ගත්තේ ගන්නැතුව හිටියනම් හොඳයි කියලා. ආණ්ඩුව ගන්නැතුව හිටිනා හොඳයි කියලා කියන්නේ ආණ්ඩුවේ අර්බුදය ආණ්ඩුව මුහුණ දී තිබෙන ගැටලුත් ඒහා ප්‍රමාණම ප්‍රබල තලයකට ඇවිල්ලා තිබෙන බව. ජාතික ජන බලවේග උත්සාහ කරන්නේ මෙන්න මේ ඇති වී තිබෙන තත්ත්වයේ සමස්තය මේ රටේ ජනතාවට හිතකර පරිදි මේ රටේ අනාගතයට හිතකර පරිදි දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් එකතු කරගන්නේ කොහොමද කියන එක තමයි අපේ මෙදියත් තීමේ භූමිකාව. ඉතින් මම හිතනවා ඒ පක්ෂවල ඇති වී තිබෙන අර්බුදුත් ඒ පක්ෂ මේ සමාජයේ මූණ දී තියෙන ගැටළු වලට විසඳුම් ලබා දීමට නොහැකි වී ඇති බව ඔප්පු කිරීමත් මම හිතන්නේ අපිට වාස්තවගත තත්ත්වය. ඉතින් අපි ඒක තාම ඉතින් මැතිවරණ ව්‍යාපාරයේ දියත් කරනව පමණයි. ඔබට බලා ගන්න පුළුවන් මැතිවරණ ව්‍යාපාරයේ තව දින 50කට ආසන්න කාලයක් තියෙනවා. මේ කාල පරිච්ඡේදය ඇතුළත අපි විපතිපල අත්පත් කරගන්න පුළුවන් කියන විශ්වාසයක් අපිට තිබෙනවා. Breaking.lk